විස්තර කරේ එහෙම ඔලිවර් විස්තර දුොයි විදිහටම අපි බලන්නේ කිය. ඔය විදිහම ගුරු ස්ට්‍රයික් කරා අනත් දෙන කාර්මන්ට මේ ඡන්දෙන කලින් දවසට කලබල වෙලා දැම්මේ නෑ. ඒක ඡන්ද ඉවර වෙලා විස්තර කරලා ඊළඟ සතියේ තමයි ඔලිවර් විස්තර නෑ මේක කොහොමත් එලියට ගේනකම් නෑ මේක කොහොමත් එලියට එනකම් මේක එලියට එනකම් මේකේ වරදක් තියනවාද කියන එක කවුරුත් දන්නේ නැහැ. ඒක සමාජයේ විසින්ම තමයි ඒ කතාවත් එක්ක අපි අවස්ථාවට එන්නේ. ඉතින් මේක සෑම වෙලාවකම දැන් මෙහෙම කතාවක් කතිකාවතක් ඇති වුණ නැත්නම් මේ කොළඹ එක එන්නෙත් නැහැ. මේ කොළඹ එක එන්නෙත් නැහැ. අද නෙමේ අපි මේක මීට කලින් ඉදිරිපත් කළා නේද? වෙබ් එකට ගෙනාවේ කවද්ද? ඈ ඔව් 30 වෙනිදා තමයි අපි අපේ වෙබ් අඩවියට ගෙනාවේ. පොදුමාලා පුවත්පත් වල ඒවල දිනවන්නේ 20 වෙනිදා. ඔව්. වැරදි කාරණාවක් ඒවල දින අපි පුවත්පත් මාධ්‍යවේදියට අපි වැරදි දේවල් තමයි කරලා තින්නේ. අඩු කොලම් එකක් තමයි අපි පබ්ලිෂ් කරලා තින්නේ. වැරදි දේ කාරණාව අපිට අමු වැරදි දේවල් බොරු දේවල්. ඒ ළමයි ඒක අමු ඇප්ලයි කරු තින්නේ වැරදි. අම්බ වෙන්නේ අලුත් එකක් පබ්ලිෂ් කරලා දිනවා 30 වෙනිදා. පොදුමාලාමයි ඒක පබ්ලිෂ් කරලා තින්නේ. එතකොට 27 26 ඇයි පුතුමාලට බැරිුනේ නිවේදනය නිකන් පුවත්පත් වලට මීඩියා වලට රිලීස් කරන්න මේ වගේ හදිස්සියෙන් මේ වගේ කියන්න ඕනේ නැහැ මේ වගේ කතා කරන්න ඕනේ නැහැ රිලීස් කරන මේ වගේ දේවල් කියලා තියෙනවා අපි පබ්ලිෂ් කරලා තියෙන වෙබ්සයිට් එක ඒක තමයි මෙච්චරලා මම පැහැදිලි කරේ 20යි 30යි අතරේ දවස් ගෙවිච්ච විදිය මම මේකයි පැහැදිලි කරේ පුතුමාල 25 තීරණය ගන්න ඔව් 26 27 කියන්නේ බාස්පින සිකුරා දවස ඔව් ඒ දවස් වල රාජකාරිය නෑ ඒක තමයි නෑ ඔබතුමා හිතන් හිටියට මේක මේ විනාඩි ගානක දෙයක් කියලා දැන් ඔබතුමා කිව්වා නේද කල් අරගෙන මේක කරානම් හොඳයි කියලා නේද දැන් ඔබතුමාලම කියනවා දැන් අනිත් පැත්තට ඔබතුමාලම කියනවා මේක ඇයි දවස් දෙකෙන් කරේ නැත්තේ කියලා නෑ දැන් සාධාරණයක් වෙන්නකෝ අපේ පැත්තට ඔබතුමාලා කියන එකමනේ මම මේ කියන්නේ පොඩි සාධාරණයක් වෙන්නකෝ දැන් තර්ක කරේ ඇයි මේක දවස්වල් දෙකක් ඉවසුවේ නැත්තේ කියලානේ නේද නෑ මේ මයිති අපි මේක ඔව් නෑ දැන් ඉතින් හරි දැන් තමුන්නාන්සලට දැන් පෑදිලිනේ මීට වඩා අලුතෙන් දෙයක් කියන්න දෙයක් නෑ හරි කිසිම වරදක් සිලෙක්ෂන් එකේ නැහැ ආයිසරයක් පැහැදිලිව කියන්නේ කිසිම වරදක් සිලෙක්ෂන් එකේ නැහැ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කඩයිම් ලකුණු නිකුත් කිරීම 100%ක් නිවැරදි. නමුත් අපි පිළිගන්නවා 20 වෙනිදා දුන්න දැවැන්ත කොළම් ප්‍රමාණයත් එක්ක සමරගමු විශ්වවිද්‍යාලයේ අදාළ පාඨමාලාවට අවම කඩයිම් ලකුණු නිකුත් කිරීමේදී ඒ කඩයිම් ලකුණු සෑම දෙයක්ම භෞතික විද්‍යා විෂය ධාරාවටයි අයත් වෙලා තියෙන්නේ. ඒ නිසා වාණිජ විද්‍යා විෂය ධාරාවත් එහිදී සඳහන් වුණා නම් ඉතාමත්ම නිවැරදි වෙනවා කියන එක අපි තේරුම් අරගෙන ඒක අපි ඉදිරිපත් කරා. ඒ නිසා වැරදි කියන එක කිසිසේත් අපි පිළිගන්නේ නැහැ. වැරදි ඒක වැරදි වෙලා තියෙන්නේ නිවුස් එකයි වැරදි. නිවුස් එකයි නෑ. ඒ පාඨමාලාවේ ඒ නව කොලම් එකක් විතරයි දුන්නේ. නිවුස් එකයි වැරදි. නිවුස් එකයි වැරදි. ඔව්. හරි එහෙනම් ගොඩක් ඉස්සුතී. මොකක්ද ඉතින් අපි නිවැරදිමේ ක්‍රියාමාර්ගයක් ගන්න. මොකද්ද? මොකද්ද? තමුන්නාන්සේලා ඉතින් ඒ වැරදි නිවුස් එක වෙනුවෙන් ඔය පෙනී සිටින්නේ. අපි මොනව කරන්නද? නෑ ඔබතුමා පෙනී සිටින්නේ ඔබතුමා වැරදි නිවුස් එකක් පිටුවෙන් 125කුත් යොමු කරලා නේ ඒකත් යොමු කරලා මං ඒක වැරදි කියලා කියපු එක දෙවෙනි පිටුවේ පුංචියට සඳහන් කරලා හරි තමුන්නාන්සේ දැන් ඒක රැකගන්නනේ මේ ඔක්කොම වෙලාව මේ සාකච්ඡා කරන්නේ ඒ හරි එතකොට හරි අසාධාරණයි එතකොට රජයේ සේවකයෝ තමුන්නාන්සේ බිය ගන්නන එකයි කරන්නේ ඒක වැරදි සාමාන්‍ය සමාජයක් ඇතුලේ
හරිද? මේ දරුවොත් එක්ක අධ්‍යාපනය කටයුතු කරද්දී තමුන්නාන්සේ දැන දැනත් ඔය දුරට ඔය විදියට තමන්ගේ නිවුස් එක බේරගන්න කතා කරන එක මං හිතන්නේ මේ දරුවෝ වෙනුවෙන් කරන විශාල වැරදි වැඩක් කියලා. ඔමිසුදි. ඔකේවා තමුන්නාන්සලා ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අද දවසේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කරේ. විශේෂයෙන්ම මේ අද දවසේ ජාතික පුවත්පතක සඳහන් වූ කරුණක් සම්බන්ධයෙන් එහි සඳහන් වුණා සබරගමුව විශ්වවිද්‍යාලයේ ආහාර ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව දරුවන් තෝරා ගැනීමේ වැරදීමක් කඩේම් ලකුණුවල වැරදීමක් සිදු වෙලා තියෙනවා කියලා සඳහනක් වුණා. මුල් පිටුවේ 25% විතර ප්‍රමාණයක ප්‍රමාණත්වයෙන් තමයි ඒ පැහැදිලි කිරීම කරලා තිබුණේ. ඒ නිසා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉතාමත් පැහැදිලිවම කියන්න කැමතියි, කඩයිම් ලකුණුවල කිසිදු වරදක් සිදු වෙලා නැහැ කියලා. විශේෂයෙන්ම සබරගමුව විශ්වවිද්‍යාලයේ ආහාර ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව එම පාඨමාලාවෙත් වෙනත් කිසිදු පාඨමාලාවක කඩයිම් ලකුණු, ඒ කියන්නේ සිලෙක්ෂන් එකේ කිසිදු වරදක් සිදු වෙලා නැහැ කියන එක. මෙවැනි පාඨමාලා 257ක් ලංකාවේ පැවැත්වෙනවා. මේ සබරගමු විශ්වවිද්‍යාලයේ ආහාර ව්‍යාපාර කළමනාකරණය කියන්නේ ඒ 257න් එක පාඨමාලාවක්. ඒ නිසා පැහැදිලිවම සිලෙක්ෂන් එකේ කිසිදු වරදක් නැති බව ප්‍රකාශ කරන්න කැමතියි. ඒත් එක්කම 20 වෙනිදා කඩයිම් ලකුණු ලබා දුන්නා. මේ පාඨමාලාවේ තියෙන වැදගත්කම තමයි විද්‍යා විෂය ධාරාවේ දරුවන්ටත් මේ පාඨමාලාවට ඇතුල් වෙන්න පුළුවන්. වාණිජ විද්‍යා විෂය ධාරාවේ දරුවන්ටත් මේ පාඨමාලාවට ඇතුල් වෙන්න පුළුවන්. විද්‍යා විෂය ධාරාවෙන් 50%කුත් වාණිජ විද්‍යා විෂය ධාරාවෙන් 50%කුත් දරුවන්ව මේ සබරගමු විශ්වවිද්‍යාලයේ ආහාර ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පාඨමාලාවට අපි තෝරා ගන්නු ලබනවා. කඩයිම් ලකුණු කියන්නේ දිස්ත්‍රික්කයේ තෝරාගත්ත දරුවගේ අවම ඉසෙඩ් අගේ තමයි කඩයිම් ලකුණු වශයෙන් හඳුන්වන්නේ. ඒ නිසා කඩයිම් ලකුණු වශයෙන් අපි ලබා දීලා තිබුණ ඒ දිස්ත්‍රික්ක අවම ඉසෙඩ්ඩගයන් ගත්තයින් පස්සේ දරුවන්ගේ ඉල්ලීමක් තිබුණා. විශේෂයෙන්ම සඳහන් වෙලා තියෙන විද්‍යා විෂය ධාරාවේ කඩයිම් ලකුණු වගේම වාණිජ විද්‍යා විෂය ධාරාවේ අවම කඩයිම් ලකුණුත් මේ පාඨමාලාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරා නම් හොඳයි කියලා. ඇත්ත වශයෙන්ම කොමිෂන් සභාවත් ඉතාමත්ම සැලකිලිමත් වුණා ඒ ඉල්ලීම සම්බන්ධයෙන්. එය ඇත්ත වශයෙන්ම කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ සඳහන් කරා. අවම කඩයිම් ලකුණු විද්‍යා විෂය ධාරාවෙත් වාණිජ විද්‍යා විෂය ධාරාවෙත්. එතකොට මේ සඳහා තෝරාගත්ත සෑම දරුවෙකුටම ඒත් එක්කම අනිකුත් පාඨමාලා, ඒ කියන්නේ 257ම දරුවන්ට SMS පණිවිඩයකින් ලබා දීලා තියෙනවා. ඔවුන්ගේ පාඨමාලාව මොකද්ද, ඔවුන්ගේ විශ්වවිද්‍යාලය මොකද්ද, ඔවුන්ගේ PTA කුමක්ද කියලා සඳහන් කරන්න තියෙන්නේ එපමණයි. විශ්වවිද්‍යාල සියල්ලකම අධ්‍යාපන කටයුතු යථා මට්ටමින් සිදු කරගෙන යනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම්පූර්ණයෙන් ඒ වහපු පීඨ සියල්ලක්ම
ආරම්භ කරා 24 වෙනිදම කිසිදු පීඨයක කිසිදු විශ්වවිද්‍යාලයක කිසිදු ගැටලුවකින් තොරව අධ්‍යන පාඨමාලා කටයුතු සිදු කරගෙන යනවා. දැන් මේ පාඨමාලා වලට තෝරා ගැනීමේදී මේ විනිවිදභාවය කොහොමද පවතින්නේ? දැන් මේ කොහොමද ඒක අනිත් අයට මේක දැනගන්න පුළුවන්ද? කොහොමද තෝරා ගත්තේ කියන එක ගැන ක්‍රමයක් තියෙනවද දැනගන්න? ඔව්, ඇත්ත වශයෙන්ම මේ අතිශය වැදගත් කරුණක්. අපි මේ රටේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක් ජාතික විශ්වවිද්‍යාලයකට තේරෙනවා කියලා කියන්නේ ජීවිතයේ කඩීම් ලක්ෂයක්. කිසිම දවසක මේ සිලෙක්ෂන් එකක් වැරදිලා නැහැ කියන්නේ. උදාහරණයක් හැටියට කොළඹ විශ්වවිද්‍යාලයට තේරෙන්න ඕනේ දරුවෙක් යාපනය විශ්වවිද්‍යාලයට යවලා නම්, යාපනය විශ්වවිද්‍යාලයට තේරෙන්න ඕනේ දරුවව රුහුණු විශ්වවිද්‍යාලයට යවලා නම්, අන්න ඒ වෙලාවේදී තමයි සිලෙක්ෂන් එක වැරදි වෙන්නේ. ඒ නිසා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ එවැනි කිසිම අත්දැකීමක් නැහැ. ඒක තමයි තියෙන වැදගත්ම දේ. මෙතන තියෙන විනිවිදභාවය තමයි කඩයිම් ලකුණු නිකුත් කළාට පස්සේ ඒ කඩයිම් ලකුණු සහ තමන්ගේ කඩයිම් ලකුණු සැලකිල්ලට භාජනය කරලා තමන්ට දැනගන්න පුළුවන් තමන් කොළඹ විශ්වවිද්‍යාලයටද තේරෙන්න ඕනේ, තමන් මොරටු විශ්වවිද්‍යාලයටද තේරෙන්න ඕනේ, එමත් නැත්නම් යාපනය විශ්වවිද්‍යාලයටද තේරෙන්න ඕනේ කියලා. ඒ නිසා ඒ දරුවට සැකයක් තියෙනවා නම් ඉල්ලා තිබුණ පාඨමාලාවට කඩයිම් ලකුණු තියෙද්දිත් තේරුන්නේ නැහැ කියලා පැය 24ක් ඇතුළත පිළිතුරු ලබා දෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. දරුවව තේරුන්නේ නැත්නම් ඇයි ඒ තේරුන්නේ නැත්තේ කියලා. ඒ නිසා කිසිදු දරුවෙක්ගෙන් මෙවර විතරක් නෙමෙයි කවදාවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට චෝදනාවක් එල්ල වෙලා නැහැ මේ දරුවෝ තේරීම සම්බන්ධයෙන්. මං හිතන්නේ අපේ රටේ පවතින රාජ්‍ය අංශයේ වැරදි නැති කිසිදු විදිහකින් වරදක් නොකරන රාජ්‍ය ආයතන වලින් එකක් තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියන්නේ. ඒක කිසියම් දරුවෙකුට කිසියම් අභියාචනයක් කිරීමට හෝ ඒ ගැන ප්‍රශ්න කිරීමට හෝ අවස්ථාවක් තියෙනවද? අනිවාර්යයෙන්ම තියෙනවා. සාමාන්‍යයෙන් කඩයිම් ලකුණු නිකුත් කරලා මාසික කාලයක් දරුවන්ට ලබා දෙනවා අවශ්‍ය කරන අභියාචනා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලබා දෙන්න. තැපැල් මගින් ගෙනවිත් හෝ බාර දෙන්න පුළුවන්. ඒ මාසයක් ඇතුළත ලබා දෙන අභියාචනා නැවත සමීක්ෂණය සඳහා නැවත සලකා බැලීම සඳහා සුදුසුද නැද්ද කියන එක විශේෂ කමිටුවක තීරණයක් මගින් සැලකිල්ලට භාජනය කරලා ඒ අවශ්‍ය කටයුතු සිදු කරනවා. මේ වෙලාව මේ දින කීපය ඒ කාලවකවානුවයි. ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන සුවිශේෂීම ලක්ෂණය තමයි එහි පවතින ගුණාත්මකභාවය. එහි පවතින ගුණාත්මකභාවයට පවතින පහසුකම් මානව සම්පත යම්කිසි විදිහකින් බාධාවක් වෙනවා නම් තමයි මේ පිළිබඳව අපිට සැලකිලිමත් වෙන්න වෙන්නේ. පහසුකම් අඩු බව ඇත්ත. තුන්වෙනි ලෝකයේ රටක් වශයෙන් අපේ පහසුකම් ගත්තට පස්සේ තාක්ෂණය ගත්තාමත්
ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක තියෙන පාසුකම් නෙමේ තියෙන්නේ. නමුත් ඒ පාඨමාලාවල් වල තියෙන ගුණාත්මක භාවය ඇමරිකාවේ විශ්වවිද්‍යාල හා සමානවම අපි පවත්වාගෙන යනවා. ඒ පිළිබඳව අපිට දැඩි විශ්වාසයක් තියෙනවා අපේ පාඨමාලාවල් සම්බන්ධව. ලෝකයේ අනෙකුත් රටවල් වල වගේ නෙමෙයි ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාලයකින් උපාධියක් ගත්ත දරුවෙකුට ලෝකයේ ඕනෑම විශ්වවිද්‍යාලයකට, ලෝකයේ ඕනෑම පර්යේෂණ ආයතනයකට, NASA ආයතනය වැනි ඕනෑම ආයතනයකට ඔවුන්ව කිසිදු පැකිලීමකින් තොරව බඳවාගන්නේ මේ ගුණාත්මක භාවය නිසා. ඒ නිසා මුදල් වැඩිපුර ලැබෙනවා නම් ආයෝජනය කරන්න විශ්වවිද්‍යාල පද්ධතියේ ඕන තරම් තැන් තියෙනවා. නේවාසිකාගාරවල ඉඳලා විද්‍යාගාර වල තාක්ෂණය දක්වා එවැනි කටයුතු කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමග විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ තාක්ෂණය වැඩි දියුණු කිරීමට, පහසුකම් වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් නිරන්තර සාකච්ඡාවක යෙදෙනවා. අපේ තියෙන සියලුම විදේශ මූලාශ්‍ර වලින් මුදල් ලැබීම් මේ වර්ෂ අවසානයේ වෙන විට අවසාන වෙමින් පවතින්නේ. ඒ නිසා නව ව්‍යාපෘතියක් ඉදිරිපත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව එක්කත්, ලෝක බැංකුව එක්කත් මහා භාණ්ඩාගාරයේ හරහා ප්‍රතිපාදන කොමිෂන් සභාව සාකච්ඡා කරගෙන යනවා.